සුබ සන්ධ්‍යාවක්. උබෙක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්ති දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පොලිස් පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එල්ල වූ හැටි පූජිත් හෙලිකරයි. දුක්සත් කුමන්දා අසන නිරිදෝ වෙනකොයින්දා. පොහොර හිගයක් නැහැ. අගමැති අවධාරණය කරයි. කොරෝනා ලොව පුරා යයි. ශ්‍රී ලංකාවත් අවදහනමට සූදානමින්. මහා මැතිවරණයට විදහස් පක්ෂය එන හැටි. අපි ඉදිරිපත් වෙන්නේ පොදු සන්ධානයේ. එතකොට ලකුණ තාම තීන්දුව කළා නෑ. බකබූණකින් හරි කමක් නෑ. පොදු සන්ධානයකින් අපි තරම් කරන්නේ. භූකම්පණයෙන් තුර්කියම සෙලවෙයි. මුලිම දේශීය පුවත්. දෙමව්පියන්ට ලෝකයේ ඇති ලොකුම වස්තුව දරුවන්. ජාතියක අනාගත බලාපොරොත්තු වන්නේද දරුවන්. විවිධ ආබාධවලට ලක්වද අත් නොහැර ඒ දරුවන් රැකබලා ගන්නා ක්‍රමයක් දැන් ක්‍රියාත්මකයි. මෙරට දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු කායික හෝ මානසික ආබාධයකින් පසුවනවා. ඒ අනුව ආබාධිත භාවය ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන අවසන්. කෙසේ වුවද කල්තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් දරුවන්ගේ එම ආබාධවලට ප්‍රතිකාර කළ හැකි. එකී ජාතික අවශ්‍යතාව සපුරාලමින් මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හෙවත් ආයතී ජාතික මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉඩමක් ලබා දී මේ සඳහා අවශ්‍ය වෛද්‍ය සේවාවන්ද එම පීඨය මගින් ක්‍රියාත්මක කරනවා. පෞද්ගලික ආයතන හා සංවිධාන රැසක දායකත්වය මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට ලැබී තිබෙනවා. මාස 12ක් වැනි කෙටි කාලයක් තුලදී අයිති මධ්‍යස්ථානය ඉදිකලේ යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන්. මේ ඉදිකිරීමට රුපියල් කෝටි 55ක මුදලක් වැය කෙරුණා. මෙරට ඕනෑම ආබාධිත දරුවෙකුට මෙම මධ්‍යස්ථානයෙන් නොමිලේ ප්‍රතිකාර ලබා ගත හැකි. දරුවන්ට කායික හෝ මානසික ආබාධ තිබෙන බවට සැක මතුවහොත් කල්වේලා ඇතිව මෙම මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් ප්‍රතිකාර කටයුතු පහසු වනවා. කතන හා භාෂා ශ්‍රවණ ප්‍රතිකාර, බෞද්ධ චිකිත්සාවන්, පෞල් චිකිත්සාවන් හා වෘත්තීය චිකිත්සාවන් ඇතුළු සේවාවන් මෙමගින් සැලසෙනවා. ආයතී මධ්‍යස්ථානයේ විවෘත කළ ජනාධිපතිතුමා එහි සියලු අංශ නිරීක්ෂණය කළා. දරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කතාබහක නිරත වීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. චීනෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මෙවැනි විට ඔස්ට්‍රේලියාව, නේපාලය, මැලේසියාව, හොංකොන් සහ ප්‍රංශය පුරාද ව්‍යාප්ත වෙමින් පවතිනවා. උද්ගතව ඇති තත්ත්වය හමුවේ හොංකොන් රාජ්‍යයට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වුවද වෛරසය මෙරට පැමිණීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වන විට දැඩි ව්‍යසනයක් බවට පත්ව තිබෙනවා. එරට නගර 18කට වෛරසය ව්‍යාප්ත වී ඇති අතර මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 41ක්. වෛරසය ආසාදනය වූ පුද්ගලින් ගණන 1300ක්. චීන හමුදාවට අනුයුක්ත 450 දෙනෙකුගෙන් සමන්විත විශේෂ වෛද්‍ය කණ්ඩායමක් අදාළ සේවා සඳහා යෙදවීමටයි පියවර ගෙනැත්තේ. ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථාන දින නියමයක් නොමැතිව වසා දැමීමටද එරට රජය කටයුතු කර තිබෙනවා. චීනයේ වසන්ත උත්සවවලදී මෙම වසංගතය නිවාරණය කිරීම තේමා කරගත් ප්‍රාසංගික දර්ශනද පැවැත්වීමට සංවිධායකින් පියවර ගෙනැති බව චීන වාර්තා පෙන්වා දෙනවා. 最有信心的向前走，在防疫的赛场上，我们一定赢。 කොරෝනා වෛරසයේ වාර්තා වූ පළමු දකුණු ආසියා රට ලෙස නේපාලය හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. චීනයේ වුහාන් ප්‍රදේශයේ මේ වන විට ශ්‍රී ලංකිකින් 30 දෙනෙකු රැඳී සිටිනවා. ඔවුන් කඩිනමින් මෙම ප්‍රදේශයෙන් නිවත් කර ගැනීමට හෝ මෙරටට රැගෙනීමට අවශ්‍ය පීවර ගනිමින් සිටින බවයි බීජින් ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකාවට මෙම වෛරසයේ බලපෑම එල්ලවීමේ අවධානම කුමන මට්ටමක පවතින්නේද යන්න පිළිබඳ වසංගත රෝගාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් අප විමසීමක් කළා.
මේ රෝගියෙක් යම්කිසි දෙයකින් ලංකාවට පැමිණියහොත් ලංකාවේ තේ රෝගේ වාර්තා වීමෙත් ඒ වගේම පැතිරීමෙත් යම්කිසි අවදානමක් තියෙනවා. නමුත් ඒ පිළිබඳව අපි බිය විය යුතු නැහැ. මොකද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගොඩනැගිල්ලේ අනිත් ලංකාවට ප්‍රවිෂ්ඨ වෙන ස්ථානවලත් අවශ්‍ය කරන පෙර සූදානම අපි විසින් දැන්ටමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසලා තියෙනවා. තද වුණ කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීම අපහසුතාවයක් තියෙනවා නම් වහාම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තියෙන සෞඛ්‍ය අංශයට වාර්තා කිරීමට උපදෙස් ලබා දීලා තියෙනවා. ඔන්න පරීක්ෂා කර මේ රෝගියද කියා සැකහැර දැනගැනීමට අවශ්‍ය කටයුතු සලස්සලා තියෙනවා. එමේ යම්කිසි විදියකින් ඒ වගේ රෝගියෙක් ලංකාවට පැමිණියොත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා අංගොල ජාතික උණුකොහල සූදානමින් සිටිනවා. පොහොර හිගයක් නැති අතර බෙදාහැරීමේ ප්‍රමාදයක් පමණක් ඇතැම් තැන්වල පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හොරෝපතාන කුඩාගම බෝධිවළු විහාරස්ථානයේ අභිනවයෙන් නිදි කළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. බෝධිවළු විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වලද නිරත වුණා. කොත නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරයා අනතුරුව පැමිණ සිටි පිරිස ඇමතුවා. පසුගිය කාලේදී ඌරින් ගුණා මොකද පෞගේ කාලේ සල්ලි ගෙවල නැහැ අම්මගේ අවුරුදු ගාන මිලියන 7ක් ඒ වෙයි සල්ලි ටික ගෙවුවේ නැති හින්දා ඌර ගෙනාවේ නැහැ. දැන් අපි එකෙන් භාගයක් ගෙවලා ඌර ගේන්න කියලා කිව්වා. දැන් ඌර ගෙනල්ලා තිනවා මම හිතන්නේ දැන් ඌරින් ගියත් නැහැ කියලා මම දැනගන්න තිබුණේ. පසුව කොහොමද කිව්වා ඌර නැහැ කියලා. මේක දැනගත්ත ගමන් අද උදල් ලේකම්වරයාගෙන් කතා කරලා ඇහුවා ඌර ඌර තියෙනවා එමනම් මේ බෙදා හැරින්නේ පවුලක් ලෙස එකට ජීවත් වීම රටක දියුණුවට බෙහෙවින් බලපාන අයුරු අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. විවිධ දුෂ්කරතා පවතින විහාරස්ථාන සංවර්ධනය සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මහා සංඝරත්නයේද මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි පවුලක් වශයෙන් බැඳිලා ඉන්නවා. අපි ලකිනවා පක් වෙලාවට දේශපාලඥයෝ එකට සමච්චල කරනවා. සමච්චලයට ලක් වෙන්න පවුලක් වශයෙන් එකහුවීම එකින් එකට සම්බන්ධ වෙලා එකට ඉඳීම අපරාධයක් වශයෙන් දකින අධ්‍යක් ඉන්නවා. අපි පවුලක් වශයෙන් ඉන්න ගමන් එක රටක් වශයෙන් එකතු වෙලා කටයුතු කරන්න පුළුවන්. එතකොට තමයි රටක දියුණුව ඉදිරි ගමන ඇති වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. කුඩාගම බෝධිමළු විහාරස්ථානයේ පැවති මෙම පින්කමට සහභාගී වීම සඳහා යන අතරතුර අග්‍රාමාත්‍යවරයා අඟුණච්චිය මුස්ලිම් මහාවිද්‍යාලයටද පැමිණියා. එම විද්‍යාලයේ දරුවන් සමග අග්‍රාමාත්‍යවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව වවුනියාවේදී විරෝධතාවක් පැවැතුණා. ඒ මන්ත්‍රීවරයා වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවේ වැඩකටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාවද මෙම විරෝධතාවට එක්ව සිටියා. රිෂාඩ් බදුදීන් මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ පසුගිය කාලය තුළ කැලි කසල බැහැර කිරීමට තිබූ ඉඩම්වල ජනතාව පදිංචි කරවීමෙන් ගැටලු රැසක් උද්ගත වී ඇති බවයි විරෝධතාවට එක්වන් කියා සිටියේ. එමෙන්ම බදුදීන් මහතා තම බල ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කළ බවද විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළා. තෙත්තු තමිල් ප්‍රදේශ සභාවෙන් අපේ ප්‍රාදේශීය සභාව ගැන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි. ඉන් බොහෝ දෙනෙක් නොමග යවලා තියෙනවා. මේ ගැන අපි දැඩිව විරෝධය පළ කරනවා. එංගලොඩිය ප්‍රේසවේ තලයිවරයි රිෂාඩ් බදුදීන් මහතා කැලිකසල දාන්න තියෙන ඉඩම්වල ජනතාව පදිංචි කරනවා. ඒක කොහෙත්ම සුදුසු දෙයක් නෙවෙයි. අපේ බලප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම නීති විරෝධීව සිදු කරනවා. මේකට අපි තදින්ම විරුද්ධයි. எங்களுடைய ஆர்ப்பாட்டமானது இன்று முன்னெடுக்கப்பட்டதற்கு காரணம் மந்திரிவரையா பார்லிமேந்துவேதீ அப்பே சபாவகனகல பிரகாஷ்ய பலதாரின் நொமகேயவீமக் குணுதானே பிரதேசவல ஜனதாவ பதின்சி கிரீம நீதி விரோதி. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සතුත මූලස්ථානයේ වෙත හදිසියේ පැමිණියා. ඒ පූර්ව දැනුම් දීමකින් තොරවයි. සතුස මුලස්ථානයේ ප්‍රවාහන අංශයේ වෙත ගිය අමාත්‍යවරයා එහි සටහන් පොත් පරීක්ෂාවට ලක් කළා. යාවත්කාලීන නොකළ සටහන් අද දිනේ දක්වාම නිසි පරිදි සකස් කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. ගබඩා සංකීර්ණයේ අර්ධ වශයෙන් නිදි කළ ගොඩනැගිලි පැවතීම සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නා. ගොඩනැගිල්ලට යාබදව ගාල් කර ඇති රජයේ වාහන කඩිනමින් අමාත්‍යංශවල භාවිතය සඳහා ලබා දෙන ලෙසටද මෙහිදී උපදෙස් ලබා දීමටයි අමාත්‍යවරයා කටයුතු කළේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තම කණ්ඩායම එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා මණ්ඩල පත්කිරීම ලබන සතියේ සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානාකාර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මතුවැති අර්බුදය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා. අලුත් සන්ධානකින් තමයි අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් විතරමයි මේ සන්ධානයේ මැතිවරණයට තරඟ කිරීම සිද්ධ වෙන්නේ. දැන් මේ සන්ධානයේ ප්‍රමාණවත් කාර්යයක් තියෙනවද ඉතින් මහා මැතිවරණය? කිසිම ප්‍රශ්නයක් නැහැ. ලබන සතිය වෙනකොට නාම යෝජනා මණ්ඩල පත් කරන්න අපි වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනම තරඟ කරන්න ඕනේ කියලා අදහසක් එවලා තිනවා. ඒ පක්ෂය ඇතුළත් ඒ වගේම අනිකුත් පක්ෂය ඇතුළත් මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද එක්සන් ජාතික පක්ෂය ඇතුළේ තියෙන අර්බුදය නිසා කොහොමද මේක ඉදිරි මැතිවරණ කටයුතු කරන්න ඕනේ කියලා අපිට තාම හරියට පැහැදිලි නැහැ. දැනටම අපිට මේ පක්ෂවල යෝජනාවක් ඇවිල්ලා තිනවා. ඉදිරියට අපි තරණීම තරම් කරත් හොඳයි කියලා අදහසක් ඇවිල්ලා තිනවා. එක්සත් ජාතික පක්ෂය තරම් මේ මව්පොළොවට වින කැටපු පක්ෂයක් තවත් ලංකාවේ නැහැ. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයව එතුමා කුණු බක්කියට වැටිච්ච නායකයෙක්. ආවා සජිත් ප්‍රේමදාස. මොකෝ වුනේ? වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියනවා උතුරු නැගෙනහිර ඡන්ද ටික නැත්තම් අපේ රෙද්දම ගැලවෙනවා කියලා. ඒ කියන්නේ මේ රටේ මහා සමාජයට සජිත් ප්‍රේමදාසලා ගැන අබමල් රොණක විශ්වාසයක් නැහැ. පක්ෂය ඇතුළේ හැලහැප්පීම් නායකත්වයට හැලහැප්පීම අපි නායකත්වයක ඉන්නදී ගණන් ගන්නේ නැහැ. විවිධ පාර්ශ්ව විවිධ දේවල් කියන ඡන්දයකට ගියොත් අන්ත පරාජයක් ලබනවා. දැන් බොහෝ දුරට මේ ප්‍රශ්න විසඳලා අවසාන අදියරට ඇවිල්ලා තිබෙනවා. මම හිතන්නේ මේ සතියන්තයත් වෙන සතියේ මුල වෙනකොට මේ ප්‍රශ්න අපිට निराකරණය කරගෙන සියලු අයකට එකහුවෙලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් යටතේ අපිට මැතිවන්නේ මෙහෙවන්න පුළුවන්. දෙමළ ජනතාව වෙනුවෙන් අසාධාරණ පාලනය කරන්න තියෙන එක ඕනේ නැහැ. මුස්ලිම් ජනතාවට සිද්ධ වෙන අසාධාරණේ වළක්වන්න මුස්ලිම් කොංග්‍රස්වල විශාල බදු දීමක් තෝරන්නේ නැහැ. UNP දැන් විනාශලා ඉවරයි. UNP දාව වුණ 10 කට බලයෙන් ඉන්නේ නැහැ. මේ ගහගෙන ඉන්න පාර්ලිමේන්තුව ඉවරනකොට ගහගෙන MCC ගිවිසුම ඉරා දැමිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළද පසුගිය රජයේ සමයේ රටට හා ශාසනයට එරෙහිව ද්‍රෝහිකම් සිදුවන විට ඔහු නිහඬ වූ බව පූජ්‍ය අක්මීමන දයාරත්න ස්වාමීන් වහන්සේ පවසනවා. සිංහල රාවය සංවිධානයේ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් බලනවා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා ගන්න. ඒකත් මම හිතන්නේ ලැබෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. දැන් එතුමා බලාපොරොත්තු වෙනවා නිකම්ම අගමැති වෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයිනේ. එතුමා නිකන් මුට්ටිය දාලා බලනවා දැන් වැඩේ හරි සාර්ථකද කියලා. එතුමාන්ලා මේ රටේ MCC ගිවිසුම් ගහනකොට එතුමා නිහඬව හිටියා. එතුමා මෙච්චර කාලයක් බුදියගෙන ඉඳලා හදිසියෙම හැරුණා වගේ ඊයේ පෙරේද MCC ගිවිසුමක් කියලා එකක් ගැන අරගෙන මේක ඉරා දාන්න. ඒ වගේම එතුමාන්ලා එදා බෞද්ධයන්ට ගහන වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට ගරහන වෙලාවේදී එතුමා කොහෙද හිටියේ විපක්ෂ නායකයෙක් විදිහට? අම්මන්තර වරාය විකුණනකොට එතුමා කොහෙද හිටියේ? මේ ආණ්ඩුව තුළ එහෙම MCC කිසිමක් කොහෙවත් නැහැ. එතුමන්ට අපි අභියෝග කරනවා තීනෝ නම් පෙන්වන්න. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු සංධානයකින් ඉදිරිපත් වන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඌව පරණගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එළඹෙන මහමැතිවරණයේදී තමුන්නාසිලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට යම් සහයෝගයක් දුන්නද ඒ සහයෝගය එළඹෙන මැතිවරණයේදී අපේ සන්ධානයට දෙන්න ඕනේ. මොකද ඒක සල මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ පොදු සන්ධානය. එතකොට ලකුණ පුටුවද බුලත් කොලේද එහෙම නැත්නම් පොහොට්ටුවද කියන එක තාම තීන්දුව කළා නැහැ. මම නම් කියන්නේ බකමූණකින් හරි කමක් නැහැ. පොදු සන්ධානයකින් අපි තරම් කරන්නේ. ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති සිහිනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය මිනුවන්කොඩ ප්‍රදේශයේදී මෙසේ අදහස් පළ කළා. මේ රටේ ජනතාවට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එකට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සජිත් මහත්තයෙක් වැඩ කරන්න බෑ. ඒක නිකන් නොගැලපීම් දෙකක් නේ. අහසට පොළොව වගේ. ඒක නිකන් හීනයක් විතරයි. ඒ කියන්නේ කතාවක් විතරයි. මේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වැඩ කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අගමැති පුතුවේ වාඩි වෙලා රට ඉදිරියට ගෙන යාම තමයි මේ රටේ ජනතාවගේ අපේක්ෂාව.
පොලිසිය සිදු කරන පරීක්ෂණ වලට සෑම කාලයකදීම අඩු වැඩි වශයෙන් දේශපාලන බලපෑම් එල්ල වූ බව අනිවාර්ය නිවාඩුවවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා තිබෙනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබා දීම සඳහා අද උදෑසන 10ට පමණ කොමිසම වෙත පැමිණියා. එහෙත් වෙනත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම හේතුවෙන් පූජිත් ජයසුන්දර මහතාගෙන් සාක්ෂි ලබා ගැනීම ආරම්භ වුණේ පස්වරු දෙකට පමණයි. සාක්ෂි ලබා ගැනීම ආරම්භ කිරීමට පෙර කොමිසමේ සභාපතිවරයා පූජිත් ජයසුන්දර මහතා අමතමින් කියා සිටියේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පමණක් අද දිනේ සාක්ෂි විමසන බැවින් ඊට අදාළව පමණක් පිළිතුරු ලබා දෙන ලෙසයි. ඒ අනුව ප්‍රශ්න සීම ආරම්භ කරමින් රජයේ අධිනීතීංචවරිය විමසා සිටියේ මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වූයේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ කෑගල්ල පොලිස් කොට්ටාසය යටතේ අදාළ පරීක්ෂණ සිදු කෙරුණු අතර සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා එම පරීක්ෂණ බහරව කටයුතු කළ බවයි. අනතුරුව තමා අදාළ පරීක්ෂණ CID බාර දුන්නේද යන්න කොමිෂන් සභාව ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ මාවනැල්ල පොලිසිය හා කෑගල්ල පොලිස් කොට්ටාසය මගින් සිදු කළ පරීක්ෂණවල යම් යම් මන්දගාමී ස්වභාවයක් පෙනුණු බැවින් 2018 දෙසැම්බර් 31 වන දින ලිඛිත අනුමැතියක් මගින් අදාළ පරීක්ෂණ CID බාර දීමට තමන් කටයුතු කළ බවයි. ඒ පිළිබඳ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට ලිඛිතව දැනුම් දුන් බවද ඔහු කියා සිටියා. මෙම පරීක්ෂණ කටයුතු CID බාර දුන්නේ ශානි අබේසේකර මහතා මාර්ගයෙන් දැයි කොමිසම පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසා සිටියා. තමා එවැන්නක් සිදු නොකළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාගේ මාර්ගයෙන් තමන් අදාළ පරීක්ෂණ CID ලබා දුන් බවත් පූජිත් ජයසුන්දර මහතා මෙහිදී කියා සිටියා. අනතුරුව 2018 දෙසැම්බර් 29 වන දින 0.71 859.10 2 යන පූජිත් ජයසුන්දර මහතාගේ දුරකථන අංකයට 0.77 770.77 86 යන අසස්සාලි මහතාගේ දුරකථන අංකයෙන් පස්වරු 12.09 පමණ දුරකථන ඇමතුමක් ලැබුණේද යන්න කොමිසම විමසා සිටියා. පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ අසස්සාලි මහතාගෙන් එදින දුරකථන ඇමතුමක් ලැබුණු නමුත් අදාළ කාලය හරිහැටි තමන්ට මතක නැති බවයි. අදාළ දුරකථන ඇමතුමෙන් අසස්සාලි මහතා කිව්වේ කුමක්දැයි කොමිසම විමසා සිටියා. මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු බහර දිය හැකි බවත් ඒ සඳහා සම්බන්ධ කරගත යුතු පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳවත් අසස්සාලි මහතා එම දුරකථන ඇමතුමෙන් තමන්ට ප්‍රකාශ කළ බවයි පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ. බාර දෙනවා යනුවෙන් අදහස් කළේ කුමක්දැයි කොමිසම යලිත් පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ බුදුපිළිම කැඩීමට සම්බන්ධ පුද්ගලයන් සමග සම්බන්ධකම් පවත්වන පුද්ගලයෙකු අසස්සාලි මහතා දන්නා හේයින් ඔවුන්ගේ මාර්ගයෙන් අදාළ සැකකරුවන් පොලිසියට බහර දීමට හැකියාව ඇති බව අසස්සාලි මහතා පැවසූ බවයි. මේ අතර අසස්සාලි මහතා ආරක්ෂක ලේකම්වරයා සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වූ රැස්වීමක් පිළිබඳවද කොමිසම මෙහිදී ප්‍රශ්න කළා. එවැනි රැස්වීමක් අවශ්‍ය බවට අසස්සාලි මහතා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබූ බවත් ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා තමන් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු අදාළ රැස්වීමට කැඳ වූ බවත් ඔහු මෙහිදී කියා සිටියා. මේ අතර එම රැස්වීමේදී අසස්සාලි මහතා අන්තවාදී කණ්ඩායමක් පිළිබඳ හෙළි කළ අතර කාත්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදීන් පිරිසක් පවත්වන සම්මන්ත්‍රණ කිහිපයක් පිළිබඳවද දැනුම් දුන් අතර එම තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වූයේ දැයි කොමිසම විමසා සිටියා. ඊට පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ එවැනි පිරිස් සම්මන්ත්‍රණ පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවන කරුණක් නිසා මෙම තොරතුරු නිර්වද්‍යභාවය පිළිබඳ තහවුරු කරගත නොහැකි බැවින් අදාළ කාරණය සම්බන්ධයෙන් පියවරක් නොගත් බවයි. අනතුරුව තමන්ට මෙම කොමිසම හමුවේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පමණක් යම් ප්‍රකාශයක් සිදු කිරීමට ඇද්දැයි කොමිසම විමසා සිටියා. අද එවැනි අවස්ථාවක් අවශ්‍ය නොවන බවත් ඉදිරි දිනකදී කොමිසම හමුවේ තමන් සියලු කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන බවත් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. අනතුරුව පූජිත් ජයසුන්දර මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අසස්සාලි මහතාට කොමිසම අවසර ලබා දුන්නා. ප්‍රශ්න අසමින් අසස්සාලි මහතා විමසා සිටියේ දුරකථනයෙන් මා දැනුම් දුන්නේ මට අදාළ සැකකරුවන් දෙදෙනා බහර දිය හැකි බවද යන්නයි. ඊට පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ මාහට හැඟී ගියේ එවැන්නක් බවයි. කෙසේ වෙතත් අසස්සාලි මහතා ඉදිරිපත් කළ අනිකුත් ප්‍රශ්නවලට කොමිසමෙන් බහදා කෙරුණු අතර එවැනි ප්‍රශ්න මෙම අවස්ථාවට නොගැලපෙන බව කොමිසම දැනුම් දුන්නා. ඒ අනුව කොමිසමේ වැඩ කටයුතු අවසන් කෙරුණු අතර ලබන 28 වනදා දක්වා කොමිසම කල් තැබුණා.
මොබිටෙල් කෑෂ් බොනන්සා 47 වන අදියර නිකවරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලය ක්‍රීඩාංගණයේදී මෙවන විට සාර්ථකව පැවැත්වෙනවා. දැන් අප සජීවීව සම්බන්ධ කරගන්නවා එහි සිටින අපනියෝජිත සමීර හෙට්ටිගේ. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. ඓතිහාසික පඬුවස්නුවර එවැගේම ඇතුගල් පුරවර සහ යාපහුව රාජධානීන්ට මැදි වූ නිකවරටිය මේ ප්‍රදේශයේ අති සාර්ථක මොබිටෙල් කෑෂ් බොනන්සා සෙනකෙලියෙන් අනතුරුව අද රාත්‍රියේ සජීවී සංගීත ප්‍රසංගය අප රාත්‍රී 9:30 සිට ස්වාධීන රූපවාහිනිය හරහා ඔබට තිළන කරන්නට සූදානම්. එදින් ආදරණීය වෙනස්කම් රාශියක් සමගින් ආදරණීය දශකයකට ස්වාධීන රූපවාහිනිය ලහි ලහියේ පෙබරවාරි 4 වනදා සිට සූදානම් වද්දී සංගීතයේ වෙනස්කම් රාශියක් සමගින් අජිත් විදානගේ ප්‍රමුඛ සීදුව සකුරා සංගීතයට දිවයිනේ චනකාන්ත ජනප්‍රිය ගායක ගායිකාවන් රාශියක් නිහාල් නෙල්සන් සුභහනි හර්ෂණි රුවන් හෙට්ටියා රචයතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිවර ගනිමින් අද රාත්‍රියේ 9:30 සිට අප සූදානම් මේ සංගීත ප්‍රසංගය ඔබට තිළන කරන්නට. එවැගේම මර්සිඩිස් බෙන්ස් රථය 8 වන මර්සිඩිස් බෙන්ස් රථය අද දවසේදී හිමි කරගන්නේ කවුරුන්ද කියන කාරණය අද රාත්‍රියේදී ඔබට දැක බලා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා රාත්‍රී 9:30 සිට ස්වාධීන රූපවාහිනිය සමගින් සම්බන්ධ වන්න අපි සූදානම් සජීවීව මේ සංගීත ප්‍රසංගය ඔබට තිළින කරන්නට. ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් මහනුවර නගරය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මහනුවර පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහාමාර්ග අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 60ක වියදමින් මහනුවර මධ්‍යම වෙළඳපොළ අභියස ඉදිකළ උමම් මාර්ගයේ ජනතා ඉදිරිපත් කිරීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙලිය රබුක්කැල්ල සහ රොහන් රත්වත්යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා. වේල්ස් පාක් උද්‍යානයේ අභියස නව මාර්ගමන් තීරුවක ඉදිකිරීම්ද මීට සමගාමීව ආරම්භ වුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 62ක්. පෙරාදිනිය ශික්ෂණ රෝහල අභියස යෝජිත උමම් මාර්ගයේ ඉදිකිරීමද අද ආරම්භ කෙරුණා. රටේ විශාල මාර්ග තදබදයක් තියෙනවා. ඒ සම්බන්ධ අතිකරු ජනාධිපතිතුමා ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉතාමත් මෙතුමන්ලා නියෝග කිරීම ඉක්මනින් මේ තියෙන ප්‍රශ්න ටිකට විසඳුම් ගේන්න. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි එක පැත්තකින් විනයගරුක රියදුරෝ බිහිකරන්න ලංකාවේ මේ මාර්ග තදබදය අවම කිරීම සහ විදේශිකයන් එන නගර වලට විශේෂ සැලසුමක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ආයෝජකයන් එන ගෙන්වීමට කරුණු දෙකක් ඉතා වැදගත්. පළවෙනි කරුණ තමයි ජාතික ආරක්ෂාව. කවුරුත් එන්න ඩොලර් මිලියන් 100ක් කරන් රටකට එහි ජාතික ආරක්ෂාව නැත්නම්. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මේ වෙනකොට සියලු කටයුතු කරලා ඉන්නවා. රටේ ලෝකයේ ජනතාව පිළි අරගෙන තියෙන වර්තමාන ආණ්ඩුවට ජාතික ආරක්ෂාව පවත්වීමේ හැකියාව තිබෙනවා. මේ වෙනකොට විශාල වශයෙන් ආයෝජකයන්ගේ උවමනාව අපට දන්නලා තියෙනවා. දෙවැනි එක තමයි දේශපාලන ස්ථාවරය. තනි ආණ්ඩුවක් පිහිටවන්නට පුළුවන්. මොරටුව විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව විශේෂ දුම්රිය පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සීබි රත්නායක මහතා පවසනවා. නව දුම්රිය රියදුරන් රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් රියදුරන් 31 දෙනෙකු වසර 3ක ප්‍රායෝගික පුහුණුව අවසන් කර සේවයට එක් වුණා. ඒ වෙනුවෙන් දෙමිටකොඩ පැවති උත්සවයේදී අදාළ රියදුරන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සීබි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. දුමින් දුන රිය දුම්රිය මේකත් වෙනස් කරන්න ඕනේ කාලේ කියලා මම නිකන් හිතනවා. දැන් යන්නේ බලවේ කට්ටල. එදා හදපු පනත තමයි පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන්නේ. ඒ සම්මත වෙලා තියෙන පනතේ යම් යම් සංශෝධන කරමින් ඒ අවස්ථාව සරසා ගත යුතු වෙනවාමයි. සීනු වෙන්නේ නම් ඔය අකාර්යක්ෂමතාවය සහ තීන්දු ගැනීමේදී යම් යම් බාධක කම්කටොළු සියල්ලක් ඔබ ඉදිරියේ තියෙනවා. උසස් අධ්‍යාපන ඇමතිවරයාත් එක්ක කතා කරලා මොරටුව විශ්වවිද්‍යාලය අනුබද්ධව අනිකුත් ආයතන තියෙනු අපි රත්මලානේ ඒ විශ්වවිද්‍යාලයේ අවශ්‍ය කටයුතු කිරීම සඳහා ඉතා කඩිනම් වැඩපිළිවෙලක් හදා ගැනීම සඳහා යෝජනා කරමින් ඒ සියලු දිනාට ඒ අවස්ථාව සලසා දෙන්න සූදානම් වෙනවා.
අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව හා තඹුත්තේගම අතර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පාසල් ගුරුවරියක ඇතුළු තුන්දෙනෙකු තුවාල ලැබුවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. අනතුරෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා ගුරුවරියගේ දරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මාර්ගය අසල නවතා තිබූ සුකෝපභෝගී මෝටර් රථයක අධික වේගයෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු වුණා. මෝටර් රථය අසල ගෙවත්තකට කඩා වැදී තිබෙනවා. තුවාල ලැබූ තුන්දෙනා මෝටර් රථයේ පැමිණි අය බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. අම්පාර රජකල තැන්න ප්‍රදේශයේ වනාලි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. වනාලින් නිවාස තුනකටද හානි කර තිබෙනවා. තුවාලකරුවන් අම්පාර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. වීරකැටිය මැදමුලන කිංචිගුණේ ප්‍රදේශයේදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගැනුණා. ඔහු 34 හැවිරිදි විවාහකයෙකු බවයි පොලිසිය පවසන්නේ. රඹුක්කන පින්නවල අලියනාථාගාරය අසල රාත්‍රී වෙළඳපොළක් විවෘත කෙරුණා. ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙය ආරම්භ කර තිබෙනවා. සබරගමු පළාතේ සංචාරක කලාප 7ක් ක්‍රියාත්මකයි. කැස්බෑවන් 24 දෙනෙකු ඝාතනය කළ සැකකරුවන් 3 දෙනෙකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගත්තා. වෙන්නප්පුව උල්හිටියාව මුහුදු තිරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk